මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග දිවයිනේ ප්‍රදේශ රසකට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ පසුරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමන බවත් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දුරටුවක් විවෘත කර ඇති බවත් නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසනවා. ඇදහැලුණු අධික වර්ෂාපතනය ලක්ෂපාන ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර තවදුරටත් තද සිපතිත වූහොත් ලක්ෂපන් ජලාශයේ සෙසු වාන්තරුටද විවෘත කිරීමට ඉඩ ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එලෙස වාන්තරුට විවෘත කළහොත් කැලණිගඟේ ජලමට්ටමද ඉහළ යා හැකි බව රංජිත් අලහකෝන් මහතා සඳහන් කළා. මේ අතර ගින්ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. හිනිතුම තවලම උඩුගම සහ නාකුඩියන ප්‍රදේශ මෙලෙස ජලයෙන් යට වී ඇති අතර මාර්ගයේ රථවාහන ගමනාගමනයටද ඉන් බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගාල්ල අලුත්වත්ත ප්‍රදේශයේ 32 දෙදරුපියෙක් 48 ඇලහරහා ගමන් කිරීමේදී සැට පහරකට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා. මෙලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර අද උදැසන හමු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද උදැසන ඇල්ලේ ඔය පිටාර ගැලීම හේතුවෙන් නිට්ටම් වූ ගිරිඋල්ල මාර්ගයේ මෙලෙස ජලයෙන් යට වී තිබුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ විසින් කොළඹ කළුතර කෑගල්ල රත්නපුර ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා නායම් පූර්ව අනතුරු එංගවීම් නිකුත් කරනු ලැබුවා. නායම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසටයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දී ඇත්තේ. වරකපොල තෝලංගම්මුව ගස්නාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 10:30ට පමණ නායමක් සිදුව තිබෙනවා. එහිදී වයස අවුරුදු 55ක පුද්ගලයෙක් මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හැටන් වටවල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමග හැටන් කොළඹ A7 ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්ධක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තව දුරටත් අද දිනේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.